මෙන්න මේ විදිහට පැවරුමේ මෙහෙම වෙලාව කියන එකක් තිබුණා මතකද? How teacher? දැන් මේ මෙච්චර කියන්නේ මේ කැමරාව ඔන් වෙලා නැහැ. කවුද මේ ඉන්නේ? මොකද්ද ගත්තිලද? මොකද්ද කියලා තියෙන්නේ කවුද? මම රිමූව් කරනවා. ඊට කලින් කවුද කියලා කියන්න. රිමූව් කරන්න කලින් කවුද කියලා කියන්න. කැමරාව ඔෆ් කරලා තියෙනකොට මම ළමයා අඳුරන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවද කවුද කියලා? ඔකින්දු. ආ ඔකින්දු. අයිය ඔයාගේ ඔකින්දුගේ කැමරාව ඔන් කරන්න බැරිද? තනුෂි ඉන්නව කැමරාව ඔන් කරන්න බැහැ. මොකද ඒක? මට පේන්නේ නැහැ. මම ඒව හදාගත්තා. මම ඒව ඔයාලගේ අඩුපාඩු මම ඒකයි දැම්මේ. හරි. දැන් පාඩම් කියපුවාට වේලාවන් දෙමළෙන් උගනි. වේලාව කියන විදිය දෙමළෙන් ඉගෙන ගන්න තමයි ඔයාලට තියෙන්නේ මේ පාඩමේ. මේක ගැන ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න දෙපැවරුමක් ඉස්සෙල්ලා දීලා තියෙනවා. අද සාකච්ඡා කරමු. මෙතන විශේෂ දේවල් ටිකක් තියෙනවා ඔයාලට කියන්න. දෙමළ අකුරක් තියෙනවා. ඒකේ උච්චාරණයක් තියෙනවා. සිංහල තේරුමක් තියෙනවා. එතකොට දෙමළ අකුරෙන් කියන උච්චාරණේ තියෙනවා. සිංහල තේරුම තියෙනවා. මේ ක්‍රම තුනටම දැන් පුළුවන් වෙනවා යන්න. එතකොට දෙකක් තියෙනවා ඔන් රූම් අනි කියන. ඔන් රූම් අනි කියන්නේ පැය එකයි. එහෙම නැත්නම් වේලාව එකයි කියන එක තමයි මේකේ කියන්නේ. ඔන් රූම් අනි කියන්නේ වේලාව එකයි. නැත්නම් පැය එකයි කියන එක මේකෙන් කියනවා. මෙතන වේලාව පැය එකයි. ඔන් රූම් අනි. මේකට අපි තව පොඩි වචනයක් දාන්න මම ඉස්සරහට. දැන් වේලාව කියනවා. ඉප්පොළුදු කියන වචනේ කියනවා. ඉප්පොළුදු ඔන් රූම් අනි. ඉප්පොළුදු ඔන් රූම් අනි. මේක මතක තියාගන්න මම ප්‍රශ්න අහන්න කියන්න පුළුවන්. ඉප්පොළුදු ඔන් රූම් අනි. දැන් ඔන් රූම් අනි. එකයි. දැන් වෙලාව එකයි. පැය එකයි කියන එක තියෙනවා. ඊට මේකේ තව ක්‍රමයක් තියෙනවා. ඔන් රූම් අනි කියන එක තව විදිහට පිටි කියන්න පුළුවන්. අපිට ඔරූම් අනි. ඔන් රූම් අනි කියන එක ඔරූම් අනි කියලා කියන්න පුළුවන්. ඔරූම් අනි. දැන් ඔන් රූම් අනි. දැන් මෙතන තියෙනවානේ මේ ඔරු සම්පිටි. එතකොට අපි කියනවා මේකට ඔරු මණික්කුරු. ඔරලෝසුව. දැන් අපි ආතේ ඔයාලට තේරෙනවා ඇති කියනවා බෝතල. ඉතින් බෝතල. එතකොට මම කියනවා මේකට ඔරු බෝතල. මොකද තවත් දෙයක් එක කියනකොට අපි සාමාන්‍යයෙන් ඔරු කියන එකට ඔරු කියලා තමයි කියන්නේ. ඔරු කියන එකට අපි කියනවා ඔරු කියලා. ඒක නිසා මෙතන ඔරු මණි කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් තවත් මම ඔයාලට දෙන්නම්. මෙතන තියෙනවා පේන. පේන. එතකොට ඔරු පේන කියලා කියන්න පුළුවන්. ඔරු පේන. ඒ වගේ තමයි ඔරු මණි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ වේලාව එකයි කියලා කියනවා. වේලාව එකයි කියලා කියනවා. අපි ඔරු මණි කියලා කියනවා. ඊට පස්සේ අපි ඉක්මනින් යමු ඊළඟ වේලාව. ආ ඔයාලට අරකේ ලියා ගන්න දෙන්න මම පොඩි පොඩි දෙමළෙන් කියන එක ඉක්මනින් ලියා ගන්න. ගොඩක් වෙලා දෙන්නේ නැහැ. මම කිව්වා පොතක් අරන් ලියා ගන්න කියලා. මෙන්න මෙතන ලියා ගන්න. ඔන්රු මණි කියන එකත් එක්ක මේක ලියන්න. මේ දෙකේ දෙක විතර ලියුවා නැති සිංහල තේරුම් ලියන්න. දෙමළෙන් කියන එකයි උච්චාරණයයි දෙක විතරක් ලියන්න. මේ ඔරලෝසු මූණත් අඳින්නත් එපා.
मेरे को इतना लिया निक पढ़ लिया Anita ini yang ada re, Santi sih pada kata kan belum main ke counter. Santi, ya, itu apa nasi kita apa ini, ini apa? Ayah, oh ya mana dia? Hari kira kayak apa? Mami,
Peter pahadili na. Pahadili na pahadili na te. Peter kinduta. Kinduta na wala niya. Ito mo at pera na niya. Kanita at pera na niya. Ito lang niya na. Pala na siya. Pero pala. Pero mo naman. Peter kinduta. Kinduta na. Kada? Mee orang rosu mana tadi ni pak mama ikat deh mama itu nih kita kerjain mana dana orang penuh nanti. Mee kan ini nih pak mama kiri mee liar nih kan mee peni dekat ni cara liar nih. Mana kita liar nih? Orang liar nih kiri deh mana itu yang ikat? Eke ucap. Tinggal ikat liar nih kiri. Rosu mana tadi nih kiri? Oke tu, pada kata kan? Dan penuh nih. Katakan, kan? Bawa mandi dulu. Teacher. Kenapa tidak? Teacher katakan ya. Pena teacher pahadil mandi. Kiannya pahadil mandi. Teacher katakan macam ni. Teacher katakan macam ni. Teacher katakan macam ni. Signal itu, mereka yang baru ini, mereka ini tidak samaan orang. Mereka yang mana ini bisa cuma karena mana ni? Tapi yang orang tua semua nak terlihat. Mereka ini nama angkut
කියන්නේ අපි දන්නවා වෙලාව හතර. වෙලාව හතරයි කියනකොට ඔන්න කියලා දෙනවා නාන්දු මන්. මෙන්න මෙතන හැමෝම බලන නාන්දු කියන්නේ හතරනේ. නාන්දු මන් කියන එකේ කාටවත් පේනව ඇති. නයනු වර්ග තුනම තියෙනවා. හොඳට හාරන්න. දෙමළ භාෂාවේ භාවිත කරන නයනු වර්ග තුනම මෙතන තියෙනවා. වෙනස හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේක පළවෙනියෙන්ම තියෙන නයන දන්තජ නයන. මේක සාමාන්‍යයෙන් වචනික මුල තමයි වැඩිපුරම යෙදෙන්නේ සමහර වෙලාවට වචනේ මැදවලටත් මැදටත් යන්නේ. අපිට නම් කොහොමදවත් යන්නේ නැහැ. ඊළඟ මේ නයන දන්තජ. මේක දන්තජ. සුලි දෙක. මේක මූර්ධජ. සුලි තුනක්. නයනේ සුලි තුනක් තියෙනවා. පොඩි රවුම් ගැට තුනක් තියෙනවා. එතකොට ඒක මූර්ධජන මේ දන්තජන දෙකක් මේ තියෙන්නේ දන්තජන දෙකෙන් හොඳට මතක තියාගන්න මූලට යොදන්නේ හරි වචනයල නෙවෙයි මූලට දාන්නේ අපි මේ නයන තමයි බලන්නේ අනෙක් නයන දෙක කොහොමදවත් මූලට එන්නේ නැහැ මේවත් හොඳට මතක තියාගන්න ඕනේ මේ නයන මම දන්නේ මට ලස්සනට හොඳ පැහැදිලි එහා මෙහා බරෙන්න දඟලන්නේ නැතුව අහගෙන ඉන්න ළමයි කීප දෙනෙක් තියෙනවා මේගොල්ලෝ හරිම හොඳයි. සමහර අයත් නම් ඉන්න බැරි පේනවා කෙනෙක් දෙන්න. එහෙම බෑ හරියට හරි ඉන්නවට බාර. එහෙම බලාගෙන හරි ඉන්නවා. දැන් මේ තියෙන්නේ ආය හැගෙන දන්තජ නයන්න. වචනික මුලට තමයි මේක යෙදෙන්නේ. හදිස්සියෙන් වචනවල නැදටත් යෙදෙනවා. කොහ කවදාවත්ම වචනික අන්තිමට මේ අකුරු පාවිච්චි කරන්නේ නැහැ අපි. දැන් මේ නයන්න දන්තජ නයන්න. මේ නයන්න කවදාවත්ම වචනික මුලට යොදන්නේ නැහැ මැදට අගට යෙදෙන්න පුළුවන් වචනය ලියනකොට වචනික මැද අග ඒ වගේ තැන තියෙන්න පුළුවන් හැබැයි මේක මුලට කොහොමදවත් යෙදෙන්නේ නැහැ එහෙනම් මේ තමයි කියන්නේ ආයමෙත් නයන්න මූර්ධජන මේ නයන්න කිසිම වෙලාවක වචනික මුලට යෙදෙන්නේ නැහැ මේක නයන්නක් එනවනම් මේ නයන්න එනවනම් යෙන්නේ මැදට හෝ අගට වෙනස් ස්ථාන පළවෙනි අකුර විදිහට මේ නයන යොදන්නේ නැහැ. ඒක ඔයාලට අර මතක තියෙන්න ඕනේ මුලට නයන්නක් එනවා නම් මේ නයන විතරයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි ගන්නවා මේ නයන්න කියලා තව එක තැනක් තියෙන මැදට එන්න. පන්දු. පන්දු කියලා කියනවා අපි බෝලේට ඔයාලා එක වසරේ ගන්න පින්තූර අරන් පොතේ අලවලත් ඇති ඒ වචනේ ඇති. පන්දු කියන එකේ මෙන්න මේ නයන්න තමයි මැදට දාන්නේ. පන්දුව ඒ නයන්න මැදට හරි හදිස්සියෙන් පාවිච්චි කරනවා. ඒක නිසා හොඳට කොහමාරි මතක තියාගන්න නයන වර්ග තුනයි දන්තජන දෙකයි මූර්ධජ එකයි. හරියට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන අපුරු. දැන් මේකෙන් නාන්දු මණි කියන්නේ අපි නාන්දු කියන්නේ හතර නිසා ධනවා වේලාව හතරයි කියනක ඉක්මනට ලියන්න. හරි දැන් අපි බලමු ඊළඟට මම මෙතනදී මට ඔයාලට කියලා දෙන්න විශේෂ දෙයක් තියෙනවා හරි වේලාවදී මේක තියෙන්නේ 5යි කියනක වේලාව 5යි 5යි කියනකොට අපි 5ට කියන්නේ අයින් තුනේ 1 2 3 4 අයින් අයින් තුන නිසා අපි අයින් තුනයි කියලා කියනවා හරි ලේසි දෙමළේ වේලාව කියන්නේ දෙමළේ වේලාව කියන්නේ අමාරු නෑ ඒකට අයින් තුනයි කියුවම අපි බලන්න පාවිච්චි කරපු අකුරු මේ අකුරු අයියා එක හරි දෙවන භාෂාවේ අයි කියන මෙන්න පේනවද නයන්නක් තියෙනවා මැදට දාලා මම කියන්නේ පන්දු කියනකොට නයන්නක් මැද තියෙනවා අයින්දු කියනකොට මේ නයන්න මැද තියෙනවා
Mereka mulai tanya naya, namanya apa? Mau hati sih, mereka tuh dalam samara aja. Terpan juga nih, ayam juga nih. Tawat teh lagi tadi, nama bisnisnya baca nih. Hebat kita tanya tadi, apa ini naya mana tadi? Mereka main nih. Ini pasti daya anak sih jumat tam. Ikan mana tuh dia? Kita hemat daya anak kita itu main naya main nih. Kalau main nih, ini main dam tadi naya. Anak bisa main nih dam tadi nanti lagi. Nada mami, kerana muda jenis sama muda jenis. Mereka ikhman lagi, kan? Aindu mami kerana bela apa pun. Hari itu aku beli apa? Nai aku rasa hari itu ni mana tinggal yang mana? Ada yang aku tuh, ulo kat terjenis sama yang aku beli yang patang garam tu, na usang garam tu, na boleh apa dah ni? Ini sama boleh ke? Hebeli yang lain hebekaran apa macam ni? Aku beli yang mana dah ni? Aku tuh betul ni ni pernah aku tuh dia ni kau main mana dah? Ni air dia lah aku balas ni yang mana kuat ni ulo aku kat dia lah ulo aku alih alih ni aku tuh tinggal yang mana dah? Tapi air dia aku pernah ni mana tu pun? Dan betul na Hindu ke air dia lah betul na muda je na yang liwat heba kan? Ini saya orang selfie ni dia. Hindu ke apa? Dan sejuna ini. Dan betul na muda je na yang na ni lah. Mana ke? Dia kan orang na muda je na. Ini pasu alat tiada ma. Abby asked. Ini pasti apa kalau mau hilang itu? Aru mana dia ni ke pasti? Mana ini ke pelit tu rali apa kat mama orang pen? Empen mana kita tu ni? Aru mana dia lagi na? Kita lagi lagi na aru mana? Demal. Jauh ya kalau tu mama orang itu yang aku mama orang itu tu orang pun pelit tu mereka ramai ni. Ini pasti apa kalau mau hilang itu? Kalau ni ina kan bela, tiada kalau ni macam tanu ni dah tisu ni, ne? Tisu ni tiada kan? Elu mani, elu mani tiada. Kita ni pasti, kalau orang bela, elu mani ni jalan ni. Eh, sekarang apa tiada macam dengar lagi elu mani tiada. Tisu ni kan? Ah.
Mereka pilih tuh, dan malah pena tisu mereka aku pilih tuh nanti ya ramu tuh, nah ini ilang lagi, mereka asme pilih tuh, nenek mereka dia tuh, dan malah pena ini elumani, belawa kata, mereka belawa kata, dan kita dengan ini elumani kira, dan mama, itu elumani kira itu mana?
අවසන් බල කතා කරන්න ඕනේ සන්තිෂ කියන්න එලා මේ අවලෝ තුමුණු දෙලා 10 මණි 10 මණි 10 මණි එතකොට අපිට මෙතන පේනවා 10 මණි කියලා උඩින්ද තියෙන්නේ එයාට දෙවලුත් තියෙනවා 10 මණි 10යි ඒ පොළොදු 10 මණි දැන් මේක කියවන්න එක උච්චාරණය සහ වචන ඒක තමයි මේ කාර්යය යනකොට යන තියෙන්නේ ඉස්සන් දීලා තියෙන්නේ ඊළඟට අපි බලමු ඒ අභ්‍යාසයෙන් පස්සේ වල තියෙනයි වෙනස් අභ්‍යාස. ස්ථාන ගැන කියලා දෙන පාඩම. පරිසරයේ අපි හඳුනාගත යුතු ස්ථාන. පරිසරයේ හඳුනාගත යුතු ස්ථාන පින්තූර ඇඳ පාට කරන්න කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උපදෙස් තියෙන්නේ පින්තූර ඇඳ පාට කරන්න. ඒ කියන්නේ මේ වචනේ කියවල පින්තූරයක් ඇඳලා පාට කරන්න. දැන් මේව දුන්නම ඔයාලා මම හැමදාම කියනවා වගේ ඉඩ දීපු ප්‍රමාණයට පින්තූරය හදා ගන්නවා. නැත්නම් ඔයා එන්නේ කරන්නේ නැහැ. ඔකිලුට මේ සිග්නල් ප්‍රශ්නයක් තමයි. දැන් මට අනිත් අය හොඳට පේනවා. දැන් ඔකිලු කට් වෙනවා, ආයෙ එනවා, එහෙම ගොඩක් වෙනවා. ඒ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක විසඳ ගන්න වෙනවා ඉතින්. කවුරුහරි යාළුවෙක් යාට කියන්න මම කිව්වා කියලා එහෙම. මේ සෙනුෂි කියයි මේ මොකද සෙනුෂි පාඩමේ ඉන්නේ නැතුවද ඔය කැමරා ඔෆ් කරලා තියෙන්නේ. කැමරා ඔෆ් කරන්නද? ඉන්න ටීචර්. දැන් බලන්න මේ ස්ථානය කොර මං කිව්වේ ස්ථානය ඉගෙන ගන්න දෙන්නේ මේකේ තියෙනවා වෛද්‍ය සාලය. වෛද්‍ය සාලය කියලා දෙමළෙනුත් දීලා තියෙනවා. වෛද්‍ය සාලය. මේ බලන්න විශේෂද බලන්න මෙතන කොම්බු දෙකක් තියෙනකොට මෙතන තියෙන කොම්බු දෙක ඊළඟට මේකේ ආයෙත් ටිකක් ඉස්සරහට එන්නවම කොම්බු දෙකක් පාවිච්චි කරලා තියෙනවා ලෙයි කියලා කියන්නේ ඔය කියන සල්ලෙයි කියන්නේ ඊට පස්සේ ඒකට දෙවෙනිම තියෙන කොම්බු දෙක ඒ නිසා මේ කොම්බු දෙක පිළිපා පිළියල විදි මේවත් අතර ගන්නවා අපේ වචන කියවද්දි පිල්ලම් අතිශයින්ම වැදගත්. අකුරු වගේම පිල්ලම් වැදගත්. අකුරු දැනගත්තට පිල්ලම් දැන නැත්නම් අපි කියවන්න බැහැ. ඒ නිසා ඒවත් මේ වෙලාවට බලන්න ඕන. දැන් මේ මේක මම ඔයාලට කලින් දුන්නද මේ වචන ටික. ස්ථාන ටික. පැවරුම් වල නෙවෙයි. ගිය සතියේ දුන්නේ නෑනේ කලින් දවසේ. ඔව් කවුරුහරි කතා කරන්න පුළුවන් ඉසු. දුන්නා ටීචර් දුන්නා ටීචර් හරි දුන්නා ටීචර් කොයි කෙනෙක් දැන් කිව්වහරි හරි දැන් කිව්වනේ මේව ලියාගත්තේ නෑ නේද වෛද්‍ය ආයතන ලිවනේ වෛද්‍ය ශාලාවේගේ ඒව කියද්දි මේව වචන ලියාගත්තනේ ඊවල ප්‍රශ්න පද විතරයිද ලියුවේ මට ඔය විදිහ කියන්න බලන්න ලියුවා ටීචර් වෛද්‍ය ශාලේ විශේෂ වචනත් එක්කම ප්‍රශ්න පද ලියන්නේ. ඒක නිසා මේව දෙන්නම ආය ලියන්න දෙයක් නැහැ. ඒක නිසා තමයි මම කියන්නේ. ඒක කියන්න තමයි මම මේ අහුවේ. කවුරු හරි කිව්වොත් නම් එහෙම ලියුවේ නැහැ කියලා එනි ඔයලා දෙක කරා ඉදා ක්ලාස් එකේ ඉඳලා. ඒතර මේකත් ලියුවා ප්‍රශ්න පදත් ලියුවා විශේෂ වචන තියෙන තැන මම ලියා ගන්න කිව්වා.
Bangku, oh
Sehiru mata kiyanna balanna. Ana sehiru. Oh, kiyanna mata wangi kiyanne mokakda? Bankuwa. Banku. Hala wangi kiyanne banku. Wangu thamai banku kiyanne. Ape deke wenasak thiyena ewa mathaka thiyaganna. Me thiyena bankuwaka pindu. Ona yala penawa wangi kiyanne banku. Dan gua ke pintu yang di lantai naik di situ, di taman kalau di sini pintu orang di tempat gua merah. Ini pasti aku baru main-main tawar kunci. Pada saat dia nama, ucapan yang dia nanti. Ucapan yang dia nanti guna apa? Apa itu mau ada kerana mau? Nah, orang ada pilihan lagi. Prasmi, mereka upah dia sendiri lagi. Upah dia sendiri lagi nama. Bahasa wajan, ucapan yang dia ada. Ucapan yang dia nanti nama saya rumah tu yang ucapan yang dia nana dia aku udah nengar mon dia terdiri nana aku udah nengar dia tapi mereka tu ucapan yang dia jom saya rumah dia nanti dia nengar mak pintu udah dikat dah dia nih orang tu mata kau edit kan mak mata kau edit yang mana tu dia nana yang mukaram kan betul tak hari nana dia nana saya rumah singgah tapi aku rey dia nanti dia singgah lagi kota dia lagi dia nanti nih pintu udah dia mana kamar ni yang paling ni Kalau ini wajannya, tiada mereka baru hanya artinya, jangan lagi tiada wajannya. Ini ucapan yang dia ada di mana? Barulah tiada wajannya tiada tiada baru. Mereka ucapan yang sama dia ada di mana? Berbeza mana ucapan? Utaham. Berbeza bala. Kita ini wajannya tiada barulah dia ada di mana? Utaham. Potter. Lalu betul tiada mami. Mami dia lagi. Caranya dia tu, na, mami kira ni dah benda. Terus betul dia na buku, buku kira ni ucapan yang dia tu, na, lalu buku kira ni nasi ni sah pintu rehat dia. Terus apa ini? Mereka ni tu sama, sesi ucapan yang dia tu, na, kalau dia nak kira dia tu, mana dia tegar baca ni dia orang, mana dia orang dah nanti ucapan yang dia ambil, betul dia orang ini dia sama dia. Bermaya kiri, bagaimana puluh dua? Nenah aku tu tiga puluh dua lagi. Demala aku puluh dua lagi, sama yang cara ni. Kiri orang ni lihat aku puluh dua. Bermaya mama ni lagi dah besar pergi. Kaniye ni kira ni kiri orang ni. Ada demi ni, ada pada orang ni puluh dua kat sini. Bermaya lagi lagi dia ni kot kat sini. Nampun dia pada orang ni kiri orang ni lagi dah besar. Uttam, mami, buku. Isteri saya pun mesti demala apa ni pada orang ni kiri orang. Uttam. Mami, buku. Tapi ini wajar ada apa hubungan? Mesti ada hubungan kan? Ia adalah anak anak sahabat saya di bulu wajar. Ia adalah orang di bulu wajar tiennya. Anak itu kan ini wajarnya wajib. Ia memang adalah dia potong dia wajar. Pintu rala mana potong? Ia wajarnya potong. Kapal, waktu, papa, kapal, nevo dia. Nih kapal dia ni nevo. Ia waktu. Jadi pintu rendi la dino, caranya rendi la dino, cara. Papa kira kira ni satu kira rendi la dino, bapa. Kalau pintu rendi aku rendi la. Ini pasti aku baru mulai lagi kasih mani. Jadi mani kira kira ni, orang orang ni la kita usah rendi puluh dua la ti, ni orang mana kira. Masa orang orang ni pernah macam ni, tawa tawa cerita. Mereka jadi make, caranya dah nanti macam mana? Ada pintu rendi ha, baru orang orang. Kuang ni, pintu re, macam ni ada ni sah. Kalau pintu re tu nanti orang tu cara ni beri le ni sah. Mungkin tu puru tu entah ni apa dia baru le ni aku. Ia ni ia ni. Terus macam ni orang ini, apa? Mereka yang mana ni sih macam ni apa? Kalau tu le korang ni la dia ni. Ini pasai, baru mau api. Ila ke macam tu? Mereka orang ikhwan ini apa ni? Kalau orang ada pernah jadi kawat teh, orang macam ni, kan pintu rumah dekat dia ni, sah. Mereka macam ni dah, kita ni dah pintu rumah dekat mana? Kerani, wala, ur, gam, en, hansel. Mereka ni kalau pintu rumah di sana dia dia, no, ucapan dia dia, no. Kalau depan orang macam ni, kan, kita macam cara kita ni balas. Depan orang macam ni dia balas, no, macam ni depan orang aku ni dia, no. Mereka ucapan ni, mereka teh, teh macam mana pintu rumah dia. Pasti, me, nama tu aja ni kita, kena baru kita kirim dia, no, yang ada tu aja ni kita. Tapi betul ni pernah orang urut,
Pensil wala ke potol tiyena. Yada kadira tiyena. Kadai kadai kiyana kadala. Me wacana puru. Habai apuru purudu wala potol tiyi. Me demala apuru purudu nathi issa thamai mama me oy pennala kiyanne. Me oy oyala apita kiyaganna illanda sathiyen. Ida passe tiyena thawat wacana tika. Me bæwurume tikunu dewa mama kiyanne. De apu me yaha Jadi tiada fair, fair tiada ke tiada mana. Jadi saya abdi fair, widuhal kartu, abdi itu re abdi lagi. Pandu, boleh, pandu kaya ni boleh. Jadi meter pandu tiada ke walak pain nanti. Tiada meter kan ayam, dansa jen ayam ni abdi meter. Dewa ini sesuatu dewa yang mana kita. Ila meter, wacan yang tiada meter na. Neka tu guru dar neka. Kudam, kudam, halu, kudam kiane, halu. Tapi mehana wacanya, kia wala purudu enna or, kia wala purudu enna orang wala lagi pot balan orang ini ya bu pot nicipa dalam sesuatu kerap pot balan ni no. Ya balan ini, tuh ya balan ini ne, ne orang mau tu kia balan. Ya ni saya wak kia balan, ucara ne keran, ucara ne liyan. Karena dia itu memang untuk kita kira pun. Dan ada apa sahaja cara kerja mana main dia. Bela apa kira na video. Ia ada parisari kira video stand. Ia ada dewala wacanaya cara na kerja. Dewala wacanaya cara na kerja. Ia ada apa itu untuk memang guru wacanaya memang untuk cara na kerja. Oleh dewala sama apa sahaja cara kerja. Ila kata apa sih? Dan labelnya sakit ni mana tapi dia mail dia tengah macam ni kerana, mana ni kan kerana sakit kerana apa? Mana? Macam ni belaun hari belaun ni, bisesa jadual tiada mana mitra message kita jangan aku lalu WhatsApp. Egrisa kalau sekarang mana sesuatu mana mitra? Dan dah mail dia mana tengah macam ni lagi? Ini mana? Ini ada. Malah tersulit dalam mana, hampir padam kalau begini mah. Enna, biadat kita mandi ramadhan. Wanakam pilih lagi. Wanakam masih ye. Wanakam masih ye. Wanakam masih ye. Wanakam masih ye.